කල්ලි විහාරයට පැමිණිලා පවුලේ සියලු දෙනාම එක්කම ඒ වතාවත් කරලා තමයි මේ ජනාධිපතිවරණේ කාර්ය ප්‍රචාරණ කටයුතු පටන් ගන්නේ. මේ මැතිවරණය සඳහා දවස් 30ක් සඳහා ඉල්ලා තියෙන ලොකු මුදල් ප්‍රමාණය. ඒක කෝටි 300 ඉඳන් කෝටි 500 දක්වා යනවා. ඒ අනුව මම හිතන්නේ මේ වගේ විශාල බියදමක් මේ වගේ අවස්ථාවක රට බංකොලොත්තුලා තියෙන අවස්ථාවක මෙච්චර මුදල් ප්‍රමාණයක් මේ අපේක්ෂකයන් විසින් වියදම් කරලා ඒ කරන කාර්යයක් මෙතන එක්තර ඵලදායි නැහැ. අපි දකින්නවා දහස් ගණන් ඡන්දදායකයන් මේ රැස්වීම වලට එනවා. මෙයා මේ 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 ඡන්දදායකයන් එන්නේ විශේෂයෙන්ම මේ ඡන්දය කරන අපි කියන මේ 225ම එපා කියපු රටේ මේ 225ම එකතු වෙලා බස් දාලා ශල්ලි ගෙවලා කන්න බොන්න දීලා තමයි ගේන්නේ. මේ එන ජනතාවත් ඒ රැස්වීම වලට යන දේශපාලනඥයෝ දන්නවා කවුද මේ රට විනාශ කරේ කියලා. මේ විනාශ කරපු රට ගොඩ ගන්න ඕනම හිතන්නේ හරි ජනනායකෙක් නැතුව කෝටි ගණන් වියදම් කළා. ඉතින් දවස් 30 ඇතුළත කෝටි ගණන් වියදම් කරලා ඒ තියෙන සල්ලි මම හිතන්නේ මේ මේ සල්ලි මේ මෙයලා කොහෙන් හොයා ගන්නවද දන්නේ නැහැ. අපි මම දැන් කිව්වා ඊයේ මාධ්‍ය අනාවරණය කරා අනුර සහෝදරයා කෝටි 340ක් ඉල්ලනවා. ඒ වගේම රනිල් වික්‍රමසිංහ මහත්තයා සජිත් මහත්තයා ඉල්ලනවා කෝටි 400ක්. ඒ වගේම නාමල් ඉල්ලනවා කෝටි 500ක්. මේ සල්ලි මේ තැනතන කොහෙන්ද ලැබුණේ? ඔක්කොම කලි මේක හොයන්න ඕන. මම හිතන්නේ මේ 140කට හරි වේලක් ආහාරයක් ගන්න බැරි රටක මෙච්චර කෝටි ගණක් වියදම් කළ දේශපාලනය කිරීම විහිළුවක්. ඒ නිසා මම හිතනවා මේ පාර මේ ජනතාවේ ලක්ෂාධික ජනතාවක් තමන්ගේ මුලේ කල්පනා කරලා හරි පාලකෙක් පත් කරගයි මිනිස්සු බස් වලින් ගෙනල්ලා මිනිස්සුට කන්න බොන්න දීලා විශේෂයෙන් බොන්න දීලා ඒ වගේම තමන් ගෙනපු ජන කොට්ටාසයක් ඉදිරියේ කතා කිරීම තමයි විහිළුවක්. ඒක මටත් කරන්න පුළුවන්. මම ඔයක මීටින් එකකට මිලියන 50ක් වියදම් කරනකොට මටත් 5000ක ජනතාවක් ගෙනල්ලා ඩ්‍රෝන් දාලා මට මේ හැන්දෑවේ නිවුස් වල මාධ්‍යවල පෙන්වන්න පුළුවන්. ඒ වගේ විහිළුවට කරන්නේ නැහැ. මම ඇවිල්ලා තින්නේ මේ රට හදන්න රටට අවශ්‍ය ආර්ථික ප්‍රතිපත්තියක් එක්ක මේ රටේ තියෙන ප්‍රශ්න निराකරණය කරන්න මම ඇවිල්ලා.